බෝ අන්දපුත සබරගම පලාර්ත අධ්‍යාපන තිපර්තමේන්තුව දහශවයිණය ගනිතය මාර්ගගත ඒක පරීක්ෂණයේ ප්‍රශ්නප්‍රය සාකච්ඡා කිරීම තමයි මෙම වීඩියේ අරමණ ඔබ මාර්ගගත ක්‍රමයට පිළිතුරු සපේන ලද ගනිතය ප්‍රශ්නපත්‍රයට ප්‍රශ්නපත්‍රයේ යම් නොපැහැදිරි තැන් එමනැත් නම් පිළිතුරු සැපීමේදී ඔබ අසාර්ථක වුණුතැන් තිබේ නම් ඒවා සඳහා යම්ම් විසඳම් විශේකරුණු මතක් කිරීීම සිදුකරදීම මෙම වීඩියෝ මගින් සිදුකරනු ලබනෝ ඉතින් අපි පළවෙනි ප්‍රශ්නයට යමු එම ප්‍රශ්නපත්‍රයේ පළවෙනි ප්‍රශ්නය වන්නේ හතලිස් පහේ වර්ගමූලේ පවතින්නේ කුමන අනු්‍යාත පූර්ණ සංඛාධික අතරද කියන ප්‍රශ්නයේ සඳහා පැහැදිලි කිරීම සඳහා මම සංඛ්‍යාරයකාවක් පාවිච්චි කරනවා මෙ බලන් හතලිස් පහට අඩු පූර්ණ වර්ගයක් තිබෙන්නේ තිස්ය තිස්යි වර්ගමූලය අපි මදට දන්න සංක්‍යාවක්. ඒවගේම හතලිස් පහයින් තිස්සයේ ඉදලා ඉදිරියටට තිස්හත තිස්සට තිස්්න හතල්ිය මෙවැනි සංක්‍යා තිබෙනවා නමුත් ඊළග පූර්ණ වර්ගේ වන්නේ හතලිස් නමේ තිස්හයි වර්ගමූලය සහ හතලස් නමේ වර්ගමූලේ මම තවත් සංඛාරයකාවක දක්වනො. හතලිස් පහතිබෙන්නේ තිස්හයත් හතලිස් නමයත් අතරේ තිස්හයේ වර්ගමූලය හයයි ඒ වගේ හතලිස් නමේ වර්ගමූලය හතයි එහෙම නම් හතලිස් පහේ වර්ගමූලය අනිවාර්යම යට වැඩි සංකඛ්‍යාවක් විය යුතුයි ඒ වගේම හතට අඩු සංඛ්‍යාවක් වියයුද්තුයි. එහෙම නම් අපට කියන්න පුළුවන් හතලිස් පහේ වර්ගමූලය පවතින්නේ හයත් හතත් අතර බව එම නම් පලවෙනි ප්‍රශ්නයට පිළිතුරවන්නේ හය සහ හත අපි දෙවිනි ප්‍රශ්නයටය පැත් ක සටිමීටර් දාහතරක් වන සපාද ්‍රිකෝණ එක එක් එකෙක් සීර්ෂය ේට්‍රි කරගත් අරේ සටිමීර් දාහතරක්වන චාප වලින් සැදිරූපය මෙහි දැක්වේ මෙම රූපය පරිමිතිය වන්නේ. බලන්න මෙම රූපය සැදී ඇති ආකාරය මෙහි තියෙනවා ඔබට පේනවා සමපාද ්‍රිකෝනයක් එපාදේක දිග සන්ටිමීටර් දාහතරයි සමපාද ්‍රිකෝනයක කොහොමත් එක්කෝනයක් අන්සක හැටයි කෝනතුන සමානයි. එහෙමනම් මේ රූපය වටා ඇති රේකා සෑදී තිබෙන්නේ මෙම කේන්ද්‍රිකණ්ඩවල චාපවලි. මෙ බල මම එක කේන්ද්‍රික කණ්ඩයක් ඔබට වෙනක් පාටකින් දක්වල තිබෙන රතුපාටි මේ කේන්ද්‍රික කණ්ඩයේ චාපය මෙහි පරිමිතිය සෑදීමට දායක වී තිබෙන. ඒවගේ මේ කේන්ද්‍රික කණ්ඩ ෝනය කේන්ද්‍රකෝනයන්සක හැටයි. මෙවැනි කේන්ද්‍රික කණ්ඩ තුනකින් මෙම රූපය සකස් වී තිබෙනවා. එතකොට මෙ බලන්න එක චාපයක් චපය සහතුන් ව මෙම චාප තුනම සමානයි. එහෙමනං අපට බොහොම පහසුවෙන් මෙම රූපයේ පරිමිතිය සොයාගන්න පුළුවන් එක්චාපයක දිග සොයා ගැනීමෙන්. එවැනි චාප තුනකින් මෙම රූපය සෑදී තිබෙනෝ. චාප කොටස් තුනේම දිග එකවර සොයන්නයි මේ මම සටහන ලියල තිබෙන්නේ කෝනය අන්සක හැටක් නිසාපි තුන්සිය හැටෙක් හැට විදිහටයක පාවිච්චි කරනවා. න්නන් කෙනෙකුට එක වරම හයිංක හැටියට ලියන්නත් පුළුවන් දෙකයි පයි ආර් කියන්නේ වෘර්ථයක පරිදිසවීම සූත්‍රය සහ මම එක තුනෙන් ගුණ කල්ලා තිබෙනවා මෙවැනි චාප තුනක් මෙම රූප සටහනේ පරිමිතිය සෑදීම සඳහා දායක වීතිබෙන බැවි මේ බල එක සුළ කරන තුන් සය හැටෙක් හැටයි කියන්න යි එකයි ගුණකිරීම දෙ ගුණකිරීම අයි වෙනුවට ආදේශ කලා හතිමිසි දෙක වෙනුවට ආර්වෙනුවට දේශ කලාා දාහතර සහ එවැනි චාප තුනක් නිසා ගුණ කලා තුනෙයි මේ ගුණ කරනා කාරයමම හිතනවා ඔබටපුළුවන් කියලා වැඩි විස්තර ඒ සම්බන්ධයෙන් කරන්න නැහැ ඔබ බලන්ඩ මේක සුළු කරලා මෙන්න මේ පිළිතුර ඔබට ලැබෙනවාද කියලා. එහම නම් මෙම රෝපයේ පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් හතලිස් හතරයි හොඳයි අපි තුන්ගනි ප්‍රශ්නයටය ිදුුවයි දසම බිඳුවයි 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 නමයෙහි වර්ගමූල අගේ වන්නේ අගේයන් තුන හතරක් ට ප්‍රශ්න ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයේදී ලබාදී තිබෙන අපි බලමු මෙ සංඛ්‍යාවේ වර්ගමූලය කොහොමදපි හොයන්න කියලා. පළමුකොටම මෙම සංඛ්‍යාව දසම තිතයෙන් සිට වම්පසටත් හුණු පසටත් අප වර්ග මෝලයේ සෙවීමේදී ලක්කන් දෙක දෙදක යුගල් කරගන්නවා. මෙම සංඛ්‍යාවේ දකුණු පසට වම් පසට ඉතිරිවන්නේ එක් සංඛ්‍යාවක් පමණයි බිඳුව. දුණු පසට එතැන් සිට ඉලක්කං යුගල් වශයෙන් සහස් කලාම බිදුු යුගරයක් සහ බිදුුවයි නමියයි තියන සංඛ්‍යා යුගලය ලැබෙනවා. හොඳයි. මේකදී සංඛ්‍යාවේ වර්ගමෝලය සෙවීමේදී මූලික වශයෙන් පූර්ණ සංඛ්‍යාවක් නැති නිසා මේක කීෙන්වත් දෙදැන්ඩන් ඕන්නෑ. අප පහසුයි මේේ පලවෙෙන පිළිතුර හැටියට බිින්දුව ලබාගන්න පුළුවන්. ඊඟට ඊළඟ සංඛ්‍යා යුගලය දසමතිතෙන් පසුවෙන බින්දුු දෙගක් තිබෙනවා ඊළඟ සංඛයාා යුගලෙත් එතන වටිනාකමක් නැහැ අගයක් නැහැ බිින්දුව තියෙන්නේ ඒක නිසා එම සංඛ්‍යාජුගලයේ නියෝජනය කරන පිළිතුරවන් නෙත් බින්දුවමයි. හැබැයි ඊළඟ සංඛ්‍යාජයුගලේ යම් වටනාකමක් තිබෙනවා. බින්දුවයි නමේ මේ බෙදන්න ගානක් අපි හොයා ගණඩෝන බෙදීමේ ක්‍රමේෙන් වර්ගමෝලය සැවීමේදී බෙදන සංඛ්‍යාව උත්තරයට ලිවිය යුතුයි ඒ න සෑදීමේ එක් තරා කොන් දේශයක්. ඒ අනුව අපට නමය ඕන්න දෙකෙන් බෙදල දෙකයිඉගෙල ලියන්න පුළුවන් උත්තර. හැබයි දෙවරක් දෙග හතරයි නමෙන් හතරක් අඩුකළොත් පහක්ම ඉතුරුවෙනවා. අපි ඊට වඩ වැඩි සංඛ්‍යාවක ගැහැකි මේක බෙදන්න පුළුවන් පහසුවෙන්ම තු. බෙදලා උත්තරයටත් තුනදාපුහාම තුන්වරක්තුන නමයයි මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ. නමේ කියන්නේ තුනේ වර්ග එහෙමනං ඒවාගේ වෙලාවට අපි කරන්න බෙදන්්ඩ තියෙන ගාන පූර්ණවර්ගයක් නොවයි නං ඊට අඩු පැත්තේ ති පූර්ණ වර්ගේ වර්ගමෝලයෙන් තමයි බෙදන්නේ ඒකම තමයි උත්තරයට ලියන්න හොඳයි දැ එෙමනං බිඳුවයි දසම බින්දුුවයි බිදුවයි බිඳුවයි නමයෙහි වර්ගමූලේ වන්නේ බින්දුවයි දසම බින්දුවයි තුළ හතරවැනි ගාන වර්ගමූල අසූ හතෙහි ආසන්න අගය පහත සංඛ්‍ය අතරින් තොරන් වර්ගමෝල අසූහතෙහි ආසන්නගේ පහත සංඛ්‍ය අතරින් තෝරන්න. මේ බලන් මම ඒ සඳහා ඔබට පැහැදිලි කිරීමේ පහසු සඳහා සංඛ්‍යාරයකාවක් භාවිතා කරනවා අසූහතට ආසන්නතම පූර්ණවර්ගය වෙන්නේ අසුව එක අපි වර්ගමෝලය නමේ බව දන්නවා. ඊළඟට අසූහතට වැඩි පූර්ණවර්ගය වන්නේ සය. ඒ අතරේ තව සංඛ්‍යා දහනාමයක් තිබෙනවා අසූකෙන් පස්සේ අසූ දෙක අසූතුන මම එකක් කැර එකක් ලිරතිනීඩ ප්‍රශ්නය නිසා කොහොම වනත් මේ ඒ අතර තියනෙන ඉතුරු සියලු සංඛ්‍යාවල වර්ගමූල නම ඒ වර්ගමූලයක්ත් දහය වර්ගමූලයත් අතර තිබෙන ඒක තවත් හැ ලි කරගන්න පුළුවන් මම තව සංඛ්‍යාරේකාවක්ගේ සඳහා පාවිච්චි කරන සු එකේ වර්ගමූලේ නමයයි සියවර්ගමූලේ දහයයි එහෙම නං මේ අතර තියෙන අනෙකුත් සංඛ්‍යාවල වර්ගමූල මේ නමයත් දහයත් අතර පැවතිය යුතුයි හරිම් මෙතරින් හට ගන්නෙ නෑ මොකද අපේ ගානතියන්නේ අසු හත අසුහතේ වර්ගමූලය බලන්ට ඔබට මේ සටහනෙන්න එක හොඳින් පැහැදිලි වෙනවා ඇති කිය හිතනවා හුඟක්කාසන්නයි නමයයිද සම තුනට වැලු හාම ඔබටයි බව පේනො අයිති කිය හිතන බල නසූ හතේ වර්ගමූලේ නමයයිදසම තුනට ආසන්නයි. ඒක තමයි පිළිතුර වෙන්නේ. හරි කමක් නෑ අපි මෙහෙම කරම්. මේ බලඩ ඔබ හැමවෙලේම මෙවැනි සංඛ්‍යාරේකාවක්කන් ඉන්න පුළුවන් කමක් නෑ. ඒක නිසා එවැනි අවස්ථාවලදී අපට පොඩි සැකකිරීමක් තමයි කරන්න වෙන්නේ. අසු හත අසූ හතයි. අසුවකත් සියත් අතර තියෙන්නේ. ඒක වඩාත්කිට්ටුවන්නේ අසුවකට. ඒක නිසා අසුවකේ වර්ගමූලේ නමේ නිසා නමයට තරමක් ආසන්න අගයක් තමයි අසුවකේ වර්ගමූලය විය හැකේ. ඉතින් ඒ වගේ අවස්ථාවලද අප ආසන්න්නගයක් ගන්න කොට එමනැත්නම් පලවෙනිසා අනිිකර්ශණයට වර්ගමූලය හොයනකොට අපි කරන්නේ අපි සැකහිතන සංඛාවලවර්ගය, ස්ොයාබලන එක ඒ අනුව මම මෙතන තව දෙවන ක්‍රමයක් හැටියටේඒ එකළියලා තියෙනවා නමයයි දසම දෙකේ වර්ගගේ කියන්නේ අසු හතරයි දසමහයයි හතර නමයයි දසම තුනේ වර්ගය කියන්නේ අසු හයයි දසම හතරයි නමය නමයි දසම හතරය වර්ගය කියන්නේ අසු අටයි දසම තුනයි හය මේකෙන් ඔබට පැහැදිලි වෙනවා අසු හතේ වර්ගමෝලය වඩාත් ආසන්නවන්නේ නමයයි දසම තුනට බව මැයිදස තුනේ වර්ගේ අසූ හයයි දසම හතරයි නමයයිඒ අසු හතවෙන්න තව බිදුුවයි දසම පහයි එකක් මදි. බිදුු අයි දසම පහයි එකක වෙනශක්තියනවා. නමයි දසම හතර වර්ගයවෙන්න අසූ අටයි දසම තුනයි හැ. ඒක අසුූ හතට වඩා එකයි දසම තුනයිහයක් වැඩි. අඩු වෙන ශක්තියෙන්නේ නමයයි දසම තුනේ වර්ග. ඒක නිසා මේ අසු හතේ වර්ගමෝලයේ ආසන්නාගය, නමයයි දසම තුනක් හැතිියට අපි හඳුනා ගන්නෝ. දැන් අපට තියෙන්නේ පස්වැනි ගාන සමචතුරශ්්‍රේක වර්ගඵලය පන්සිය හැත්ත හයයි වර්ග සෙන්ටිමීටර්හි එක් පැත්තක දිගස්ොයන්නයි තියෙන්නේ. මම ගාන වීජ ගැනිතෙන් හදන්න ගාන පාසු කර ගැනීම සඳහා. දිගසාහ පලල xක් ලෙස ලකුණු කරන සමචතුරස්ත්‍රයක් නිසා දිගයි පලයි සමානයි ඒ දෙකම x. එහෙමනම් මේක වර්ගඵලේ සමානවැඩෝනේ දිග ගුණකිරීම පලට පලලට සමචතුරස්ත්‍රයක් නිසා x ගුණ කිරීම x එම නැත්තන් x වර්ගය සමාන වෙනවා පන්සේ හැත්ත. පන්සේ හැත්ත හය එක xේක් ඔයා ගන්න xක් වර්දය පන්සිය හැත්තෙ හැයි එම x සමාන වෙනවා පන්සිය හැත්තෙහයේ වර්ග මූලයට. අපි බලමු පන්සී හැත්තෙහැයි වර්ගමූලය කොහොමද සොයන්නේ කියලා. දෙැම් බලන්ඩ මේ බෙදීමේ ක්‍රමේට හදන්ඩ යන්නේ ඉලක්කන් දෙක දෙක වෙන්කරහම දසම තිතේ ඉන්දල වෙන්කරන්න අපි එකස්ථානයෙන් වහාම පසු සමතිිත යනොද සමතිතා පිියලා නැත්තන් සමතිත මේ සංඛ්‍යාව වෙනම් හයිම් පස්ෙ තයි තියෙන්නේෙ එතකොට ඉලක්කා යුගලයක් හැදහමතනට හතයි හයයි එක යුගලයක් වෙනවා පහේ ඉලක්කම තනයෙන්. පලවෙනි ඉලක්කම තනයෙන් තිබුුණට කමක් නැහැ ඕ නම්මුලට බිඳුවක් ඔබට යොදාගන්නත් පුළුවන්. ඒ කොහොම නමුත් මේක දෙෙදන සංඛ්‍යාව උත්තරයට තිබිය යුතුයි. තව විදිහකට කිවොත් පහට ආසන්න පූර්ණ වර්ගේ හොයාගන්න. පහට ආසන්න, ළඟ පැත්තේ තියන මේ අඩු පැත්ති තියෙන පූර්ණවර්ගය වන්නේ හතර එහෙම නම් අපි මේක දෙකෙන් බෙදෙනෝ බෙදෙනවා දෙකෙන් උත්තරයත් දෙකයි හරි දෙවරක් දෙක හතරයි අපට තිබුණක් පහක් එහෙම නම් පහැන් හතරක් ග්‍යයාාම එකක් ඉතුරු වෙනවා මේ ඉතුරුණ එකට අපි ඊළඟ සංඛ්‍ය යුගලයම පහලට ඇරගෙනේ නෝ ඔන්න දැන් අපට තියෙනවා මේ සැරේ එක සේ හැත්ත හයා බෙදන්න කියෙන්ද කියන්න දන්නේ නේ. බෙදන ගාන හදාගන්නේ මෙහෙමයි. මේ දක්වා ඇවිත්තියෙන උත්තරය දෙකෙන් ගුණ කරලා බෙදනගානේ මුල් කොටස හදාගන්න බෙදනගානය කොටස් දෙ එකක් තියෙනවා ඒයි මුල් කොටස හදාගන්නේ මේ දක්වා ඇවිත්තියනෙන උත්තරය දෙකෙන් ගුණකල් හැමවිලේම ගුණ කරන්න දෙකින් ද මේකෙ නම් උත්තරය දෙකයි. දෙකෙන් ගුණ කලාම එනවා හතරක් තව ඉලක්කමක් අපි මේකට දාණ්ඩුවන් මේ ඉඩතියාගැෙන ඒකට තව ඉලක්කමක් දාණ්ඩෝනේ එතෙන්ඩ යොදන ඉලක්කම මොහක් වුුණත් ඒක උත්තරයටත් ඒ විදිහටම ලියන්්ඩුවන් එක තමයි මේ බෙදීම ක්‍රමයෙන් වර්ගමෝඩය සෙවීමේ තියෙන එක විශේෂ ලක්ෂණයක් හොඳයි නිකං මෙහමහිතව එකසිහත්තය වෙෙදන්න තියෙන තව ඉලක්කමක් මේකට එනවා ඒ කියන්නේ හතලිස් ගනන්වලින් තමයි බෙදැන්ුවෙන් අපි කල්පනාකරොත් එකසේ හැත්ත හයට හතලිස් ගනන් කීයක් වගේ තියෙයිද ඒක තමයි මෙතෙන්න්න මේ හිස්තැනට යෙදියයුතු ඉලක්කම වෙන්නේ එකසේ හැක්ත හයට ආසන්න වසයෙන් හතලිස් ගනන් තියෙනවා හතරම් එමනං අපියට හතර යොදා බලමු යම් විදිහකින් එන උත්තරය තරයටත් එතකොට හතර යොදනො මේ දෙක ගුණ කරහමේෙන උත්තරේ මේ තියන ගානට වඩා වැඩියවුුණොත් අපට සිද්ධ වෙනවා මෙතැනින් හතරායිං කල්ලා මේ ස්ථාන දෙකටම තුනේ ලක්කම යොදාන්න. ැම් බලමු පුළුවන්ද කියලා හතලිස් හතර හතරෙන් ගුණඋනහම එකසිය හැත්තෙ හයයි. ඒක තියෙන ගානට හරියටම සමානයි ඉතුරුවක් නෑ එහෙමනං පන්සිය හැත්තෙහයි වර්ගමූලය විසි හතරයි. හොඳයි. බලන්් එහෙමනං සමචතුරස්ත්‍රයේ පැත්තක දිග වෙන්නේ සෙන්ටිමීර් විසි හතර්. අයවෙනි ගනන්. රිජුකෝනාාස්ත්‍රාකාර කොටසකින් හා හළ අරධවෘර්තාකාර කොටසකින්යුත් ආරක්ක හැති උළුුවඇසක මනිුම් සහිතරූපයක් මෙහි දැක්වේ උළුුවවැසේ පල සොයන්න. එතකොට මෙම රූප සටහනේ උළුවැස්සක රූපයක් තියෙනවා උළුවස්සක උස දැනගත්තට අපට පලස්ොවැන්න බැහැ නමුත් මේකේ ආරුක්ය අර්ධවෘතාකාර කොටසක් තියෙනවා මේ උළුවැස්සේ. අර්ධවෘර්තාකාර කොටසේ උස සඳහා සෙන්ටිමීර් හැත්තෑවක් දීලා තියෙනවා. එතකොට ඒක සමාධ වෙනවා මෙම අර්ධවෘර්තාකාර කොටසේ අරයට එම අර්ධවෘර්තාකාර කොටසේ අරය හ සමීර් නිසා අර්ධවෘර්තයේ විශ්කම්භය අපට පහසුවම ස්්‍රයාගන්න කොළුවන්. අර්ධවෘර්තාකාර කොටසේ විශ්කම්බය වෙන්නේ සෙන්ටමීටර් හැත්තයෝ බැගින් වන දෙකක්. එහමනං අර්ධවෘතාකාර කොටස විෂ්කම්බය සෙන්ිමීර් එකසය හතලිහක් විදිහට අපට ස්වයාගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ උළුවස්සේ පාලල වෙන්නේ මීටර් එකයි දසම හතරයි. හනි ගැටලු වර්ගමෝල තිහෙයි අගේ පළමු සංනිිකාර්චරයට සෙවීමයි අපට කරන්න තියෙන්නේ ඒ සඳහා මම විසි පහ සහ තිස්හය කියන තිහ දෙපාස තියන පූර්ණ වර්ග දෙක තෝරා උදව්වට උදව්වට තෝරා ගන්න. තොට විසි පහහි වර්ගමෝලය වෙන්නේ පහ තිස්සාය වර්ගමෝලය වෙන්නේ හය එහෙම නම් තිහ තියෙන්නේ විසි පහත් තිස් හයත් අතර. ඒ විදිහයට බලනකොට තිහේ වර්ගමූලයට ආසන්න සංඛ්‍යා දෙකාක් අපට මේ සංඛ්‍යාරේකාාවෙන් හොයාගන්න පුළුවන් පහයිදසම හතර සහ පහයිදසම පහ. ඒහනුව බලනකොට අපට සාමාන්‍ය මෙවැනි ගානක් හදන වෙලාවක මෙවැනි සංඛ්‍යාරේකා ඇඳ ඇඳ බලන්ඩ පුළුවන්කමක් නැහැ අපි හුඟක් වෙලාවට කරන්නේ අපි සැක කරන එමනැත්ත අපි අනුමාන කරන සංඛ්‍යාව වර්ග කල්ල බලන එක. ඉතින් ඒ සඳහාපට පහයිදසමති විසි පහත්ති සයත් මැද්දට ආසන්නේ තියෙන නිසා අපට අනුමාන කරන්න පුළුවන් ඒ සඳහා පහයිද සමහතර හෝ පහයිදසම පහවගේ සංඛ්‍යාවක් ගැලපයි කියලා. ඒ අනුව පහහිද සමහතර වර්ග කල්ල බැලුවොත් විසි නමය අයිදසමය එක යි හයකුත් පහයිදසම පහවර්ග කලා බැලුවොත් තිහායි දසම දෙකයි පහත් අපට ලැබෙනෝ ඒ අනුව තිහේ වර්ගමූලය පහයි දශම පහක් විදිහයට අපට හඳුනාගන්න පුළුවන් පළමු සංනිිකර්ශණයට දැන් අපි හයිදාස් හාර්සීහි වර්ගමූලයේ සොයුම්. යදා හරසේ හොම පහසුවෙන්ට ඉලක්කන් දෙක ගානය යුගල් කරන්න පුළුවන් එක ස්ථානීඉදල ඒ සංඛ්‍යයුගලයක් විදියට හයත් හතරත් ඊළංඟ සංඛයායුගලේ හැටියට පින්දු දෙගත්තපට ලැබෙනවා. බොහොම පහසුව එම මේ ගාන හදාගන්න පුළුවන්. හැටහතර බෙද ඕන යම්කි සිගානකින් උත්තරේ විදි හටත් එම ගානම ලියන්ඩ බලාගෙන එහම නැත්තං. හැටහතර හෝ ඊට අඩු පූර්ණ වර්ගයා පට ගන්න වෙනවා. නමුත් හැටහතර කියන්නේ වර්ගයක් නිසා අපට පහසුවේෙන්ම මේ අටම් බෙදන්න පුළුවන් උත්තරයට අටන ධන්න පුළුවන් අට වරක්ට හැටහතරයි අඩු කළහම ඉතුරුවක් වෙන නෑ බින්දුුවයි ඊළඟට අපට තියෙන්නේ ඊළඟ බිින්දුු දෙක පහලට රැගෙනේනක මේක බෙදන්නකයෙන්ද කියලා බැලුවොත් අපි කලිනුත් ගානකදිී කතා කරා මෙතෙක් ආපු උත්තරය දෙකෙන් ගුණ කරලා බෙදන ගානේ මුල් කොටස සකස්කර ගන්නඩෝට. එන මෙතෙක්කාප පුත්තරය අටයි අට දෙකෙන් ගුණ කලා හම දාසයයි ඔන්න බෙදන ගානේ මුල් කොට සහරි. අවසාන ඉලක්කම අපි හිතලදාණ්ඩෝනෙ ඒ දාන ඉලක්කම මොහක් වුුණත් ඒක උත්තරයටත් ඒ විදිහෙටම ලියන්න වෙනවා. හොඳයි එහෙමනම් අපට බෙදන්න තියෙන්නේ බින්දුව බෙදන්නේ එකසිය හැට ගනන් වලි තවවිලක්ක මක් මේකටයනවා දැන තියෙන්නේෙ දාසේ වුණනට තවයිල්ලක්කමක් එනවා එකය හැට ගනන් බින්දුවට කීයක් තියෙනව බින්ුවට එකෙසිේ හැට ගනං එකක්වත් නැහැ බින්දුවම තමයි එහෙමනං අපට උත්තරය හටියට බිඳදුවය දන්න පුළුවන් බෙදන ගානට බින්දුවය දන්න පුළුවන් උත්තරයටත් බින්දුවම යොදඩ වෙනවා ඒ අනුව ගුණ කළ හමත් එකසේ හැට බිඳුවෙන් ගුණ කර බිින්දුවයි එහෙමනං අපට හයදාස් හාරසියේ වර්ගමූලය අසුවක් විදිහයට ලබාගැනීමට පුළුවන් කම තියෙන. මේ ගනම වත් විදිහකට හදන්න හයිදාසාරසයේ මම් මෙතන කරලා තියෙන්නේ සාධකක ගුණතයක් විදිහට ලියල තියනවා හැබැයි විශේෂ විදිකට මේ දෙක තෝරාගෙන තිබෙන්නේ මේ දෙන්නටම වර්ගමූල තියනවා. බැලූ බැල්මටම හයිදාසාරසය අගට බිඳු දෙකක් තියෙනවා ඒක නිසා මේක සීයේ ගුණාකාරයක් එක නිසා ම මේ පහසු එම හැටහතරේ සහසයේයේ ගුණිතයක් විදිහට ලිව්වා. ඇට අතරි වර්ගමෝලයක් තියෙනවා අටයි සේවර්ගමෝලය දහයයි එහෙමනං හයදා සාරසී වර්ගමෝලය වෙන්නේ හටවරක් දහය අසුව මේ ගැටලුවට පිළිතුර අසුවයි. හොඳයි නමවෙනි ගාන්න. නැවතත් අපට කේන්ද්‍රික කණ්ඩයක් ලැබිල තියෙනවා මේ කේන්ද්‍රික කණ්ඩයේ සාමාන්‍යෙන් කේන්ද්‍රික කණ්ඩයක පරිමිතිය හොයනකොට අපි මුලින් හොයන්නේ චාපයේ දිග සහඒට තව එකතු වෙන තවචාපතියනවා වෙන්න පුළුවන් සල්ලරේකාණ්ඩ තිෙනව වෙන්න පුළුවන් ඒවා එකතු කිරිමින් තමයි අපි මෙවැනි රූපයක පරිමිතිය ස්ෑ. එහමනං අපි මුලින්ම චාපේ දිගස්ොයාගනයිඉදිමු. අන්සක හතලිස් පහක්තියෙනවා කේන්ද්‍ර කෝනය හැටියට එතකොට අන්සක තුන් සය හැටක් හතලිස් පහයි කියලමම වෘර්තයෙන් කීම් පංගුවක්ද. කේන්රි එකක කණ්ඩේ කියන එක තමයි මෙතනින් කියවෙන්නේ ඔ හොඳටම දන්න දෙයක් තමයි අන්සක තුන්සේ හැටක් තින වෘතයෙන් අන්ස හතලිස් පහයි කියන්නේ අටෙන් පංුව. අන්සක අනුවේ වනං හතරක් තියෙනවා වෘතයට කේන්ද්‍රේ අන්සක හතලස් පහේ වන මෙ දෙගුණයක්ඒ කියන්නන්නේ අටක් තියනවා මෙත අංසක හතලිස් පහයි කැමතිනං අටෙන් එක කියලාට මෙතන ලියන්න පුළුවන් ම තුන් සේ හැටක් හතලස්පායි කියලා ලෙව්වා ඊළඟට දෙකයි පයියාර් කියන්නේ වෘථයක පරිදිසවීම සූත්‍රයේ. ආදේශ කරමු තුන්සි හැටක් හතලිස් පයි කියන්න අට එකයි දෙක ගුණකිරීම පයි වෙනුවට අපි හතෙන් විසි දෙක ගන්නවා අරය විසි හටයි. මේක සුළු කරන්න සුළු කරාම ඔබට ලැබෙනවා සෙන්ටිමීටර් විසි දෙකක්. මේ අපි හොයාගත්තේ චාපේදික පමණයි. මේ චාපේයටය එක තු වේඩෝනේ. විසි අට බැගින් වන සර්ලරේකා කණ්ඩ දෙකක්. එහෙනම් කේන්ද්‍රික කණ්ඩේ පරිමිතිය වෙනවා මෙම කේන්ද්‍රික කණ්ඩයේ විසි දෙක එකතු කිරීම විසි අට ඒවා දෙකක් ඒ කියන පනස් හයක් අවසාන උත්තරය සෙන්න්ටිමීටර් හැත්තෑ අටයි. දහවෙනි ගැඩනී. සමචතුරස්ට්‍රේගින් අර්ධපුෘතාකාර කොටසක් ඉවත් කර ඇති ආකාරය රූපයේ දැක්ව අඳු කරදක්වා ඇති ඉතිරි වූ කොටසේ පරිමිතිය වන්නේ මේකේ අඳුරු කල්ල තියෙන කොටස ඉතුරු වෙලා තියෙනවා සුදු පාටික් තියෙන අර්ධවෘර්තාකාර කොටස කපලා ඉවත් කල්ලා තියෙනවා. එතකොට මේ අඳුරු කලකොටසේ පරිමිතිය සකස්සවෙලා තියෙන්නේ සර්ලරේකා කණඩ තුනකින් සහ චාපයකින්. අපි මුලින්ම මේ චාපයේ දිග සොයාගෙනදමු. ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ. නැවත ෘත්ථයක පරිදිහ හොයන සූත්‍රය නමුත් මෙතන තියෙන්නේ චාපේ දිගවෙන්න වෘර්ථයක පරිදියෙන් හරි. අඩක් ඒක නිසා මම්ම සූත්‍රයක්ත් සමඟ දෙකෙන් එක පාවිච්චි කරනවා දෙකෙන් එකයි ගුණකිරීමත් දෙකයි පයි වෙනුවට හතෙෙන් විසි දෙකයි අරය සෙන්ටිමීටර් හතයි. මේක සුළු කරන්ඩ මේක සුළු කරාම ඔකට ලැබැයි චාපේ දිග ැටිමීටර් විසි දෙකක් හැටියට. මේ සෙන්ටිමීටර් විසි දෙකට එකතු වෙනවා. දාහතර දිගක් එක තු වුණා සමචතුරශ්‍රයෙක් පැත්තා මෙන්න තවත් පැත්තක් දතරයි සන්ිමීර් එන්න තුන්වෙනි පැත් සිමීර් දාහතරයි. ඒ යන්නේ සම්පූර්ණ අදුුරු කරකොටසේ පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර් විසි දෙකට එකතුවෙන්න ඕනෑ දාහතරය ඒවා තුනක්. බලන්න විසි දෙකට එකතු වවා දාහතරේව තුනක් හතලිස් දෙයි හතලිස් දෙකයි විසි දෙකයි එකතු කරාම සෙන්ටිමීටර් හැට. මෙම අඳුල් කළකොට ස පරිමිතිය සන්ටිමීටර් හැට හතරයි. එකලොස්වැනි ගණන පරිගණකයක වටිනාකම වසරක් පාස මුල් වටිනාකමින් හතරෙන් එක බැගින් අඩුවේ රුපියල් එකසිය විසි දහසකට මෙලදීගත් පරිගණකයක වසර දෙකක් අවසානයේ වටිනාකම ස්ොයන්නයි ති හොඳයි වසරක් පාස මුල් වටිනාකමින් හතරෙන් එකක් එතකොට වටිනාකම ගත්තහම හතර එකක් අඩුවෙනවා හතරෙන් තුනක් ඉතුරුවෙනවා. එහෙමනං අපට කියන්න පුළුවන් අවුරුද්ධ මුලදී. මොනවාහරිදයකින් හතරයි කියනර පරිජනක යන්සයක් අවුරුද්ද අවසාන වෙනකොට වටිනාකම ඉතුරුවෙන්නේ තුනයි. හතරෙන් එකක් වටිනාකම නැතිවෙලා. හරි එහෙමනම් අපි බලමු එකසිය විසි දහසක් වන පරිගණක යන්ත්‍රයක් අවුරුද්ධක් අවසානයේ වටිනාකම ඉතිරිවෙන්නේ කොච්චරද කියලා මුල් වටිනා කමින් හතරෙන් තුනයි මෙතන එක විදස එකසිය විසි දහස්සෙන් හතරෙන් තුනක් තමයි අල්නෑන තමයි දාණ්ඩෝනේ පස ගුණ කිරීමේ ලකුණ බවට පත්වෙන මේක සුළු කලාම ඔට ලැබෙනවා පිළිතුර රපියල් අනු දහසක්. දැන් දෙවැනි අවුරුද්ධ පටන්ගන්නකොට න අනුදස වඩනාකමදැ ලමු දෙවෙවිනි අවුද්දවස ව කොට මොද වෙන්නන්නේ කියලා. දෙවෙනි අවුරුද්ධවසන් වෙනකොට ඉතුරු වෙන්නේ අවුරුද්ද මුල්ල දි තිබුණු වටිනාකමෙන් හතරෙන් තුනයි. එහෙමනං අපි දෙවෙනි වසර අවසාන වෙනකොට වටිනාකම වෙන්නේ අනුදහස ගුණ කිරීම හතරෙන් තුන සමාන වෙනවා රුපයාල් හැට හද්දහස් පාන්සිීයකට. එහෙමනං වසර දෙක අවසානයේ පරිගණකේ වටිනාකම වෙන්නේ රුපියල් හැට හද්දහස් පාන්සීයි. ගන තවවිදිියෙකටත් අවශ්‍යනං හදන්න පුළුවන්. බලන් ඒ එකකත් ඔන්න පළමු වසරවසානයේ වටිනාකම මේක ආයමත් හතරෙන්තුනයින දෙවෙනි වසරවසානයේ වටිනාකම් ඒක නිසාපටක නැවත හතරෙන්තුනෙන් ගුණ කරඩ පුළුවන්. එක වරම දෙවෙනි වසරවසානයේ පරිගණකයේ වටිනාකම මේ ඒක සේ විසිදහස ගුණකිරීම හතරෙන් තුන ගුණකිරීම හතරෙන්තුන සුළු කිරීමෙන් ලබාගණ්ඩ පුළුව. ඒකයන්නේ රුපියල් හැටහත් දහස් පන්සීය මේ ක්‍රමයටත් ලැබෙනු. එමනම් පරිගණකේවටනා අකම රුපල් හැටහත්දහස් පන්සීයයි. දුලොස්වෙනි ගැටලු. අරේ සෙන්ටිමීටර් දාහතරක්ද කේද්‍රෝණයන්සක අනුවක්දෝ කේන්ද්‍රක කණ්ඩයකින් සමචතුරශ්‍රාකාර කොටසක් ඉවත් කර ඇති ආකාරය රූපයේ දැක්වේ. ඉතිරිී ඇති කොටසේ පරිමියස්වයන්. මේක සමචතුරශ්‍රාකාර කොටසක් කිවත් කරලා තියෙනවා සුදු පාටන් තියෙන්නේ ඒ කොටස ඉතිරි කොටස තමයි අඳුරු කල තියෙන් බලන්න අඳුරු කළ කොටසේ එක්මයිමක් චාපයක් හට අමතරව තව සරලරේකා කණ්ඩ හතරක් තියෙනවා අපි බලමු මේ අඳුරු කළකොටසේ පරිමිතිය කොහොමද ලබාගන්න කියලා අපි මොලින්ම පෙරවාගේම චාපයේ දිග සොයනවා චාපය අරේසෙන්ටිමීටර් දා හතරයි තන තියෙනවා අන්සකානුවක කේන්ද්‍රකෝණයක් තියන නිසා සම්පූර්ණ වෘතයෙන් හතරෙන් එක. වෘතයෙන් හතර එකයි පරිදිසවීමේ සූත්‍රය දෙයි ප R. ආදේශ කරමු හතර එක ගනකිරීම දෙක ගුණකිරීම පයිවෙනුවට හතෙන්මසි දෙකර ගත්තා අරය සන්ටිමීර් දා හතරයි මටික සුල් කලාමේවා චාපේදිග සැටමීටර් විසි දෙකක්. දෙැන්. ඒට එකතු වෙන්න ඕනේ සරල රේකා කණ්ඩ කීපයක් තියෙනවා බලමු මෙන්න පලවෙනික. මෙන්න මේ තිරස්්‍රේකා ප්‍රතු පාටින් මං වර්ණ ගන්නෝල තියෙනවා රේකා කණ්ඩයක් තියනවා හැබයි අපි දිග දන්නේ නෑ ඒ නිසා පොඩි ගැටලුවකට අපි පත්වෙන ඒකගේ දිගනොදන්න තවත් පොටසක්තියනවා ොද මේ ඉවත් කළ සමචතුරස්ත්‍රේ ැත් මොකුත් කියලනෑ. ඒක නිසා සමචත රස්ත්‍රය පැත්තක දිගදීලත් නෑ. දැන්ග එතකොට මේ රේකා දෙකේම දිගදීල නෑ නමුත් අපට සමචතුරස්ට්‍රේමේ ඉහළ තිරස්්‍රේකාව පහලට ගේන්ඩ පුලුවන්. එහෙම වුනාට පස්සේ අපට තේරෙනවා මේ රේකා කණ්ඩ දෙකේ එකතුව නං සන්ටිමීර් දාහතරක් වෙන මේ දෙකේ එකක් එකක් ගානෙ දන්නේ නැති වුනාාට දෙකේ එකතුව සන්ටිමීර් දාහතරයි. ඒවගේ සිරස්්‍රේකාවක්තිබෙනවා දිගදන්නේෙ නැති. සමචතුරराශ්‍රය පැත්තකයක්ක් තියෙනවා සිරස්්‍රයකාක් ඒක දිග දන්නෙත්න හැබැයි මේ දෙක එක්කා වුණම සමාන වෙනවා सेෙන්ටිමීටර් දාහතරට දැන්හෙමනං අපට පාඨ කළකොටසේ පරිමිතිය හො යන්න පුළුවන් මුල් විසි දෙකට එකතු වෙනවා දාහතරේවා දෙකක් ඒ කියන්න විසිටක් අවසාන් කිළිතුර सेිමීර් පණයි ඔබට තව දෙයක් මේ කෙම්පේනවා ඒ කියන්න මෙතන සමචතු राශ්්‍රය සමචතුරස්්්‍රාකාර කොටස කොහොමයිවත් කළත් දැනට මේ ඔබ දකින කේන්ද්‍රික කණ්ඩයේ පරිමිතිය වෙනස්සෙන්නේ නෑ. මේ සමචතුරශ්්‍රය කොහොමයි එකක් වුණත් මේ විදිහට නංගිවත් කළේ පරිමිතිය සෙන්න්ටිමීටර් පණහම තමයි. හොඳයි. අපි දහත්තුන්වෙනි ගනටයම්. අරේ සිමීර් දාහතරක්වන වෘතයක පරිදිය, සන්ටමීටර් හතක් වන වෘථයක පරිදියමින් කීගුණයක්ද. හොන්න අ ආර්වන වෘතය පරිදිය තියනවා දෙකයි පයි ආර් ඔන්න හත ආදේශ කලා මෙන්න දෙකගුණ කිරීම හතන් විසි දෙකගුණකිරීම හත තමයි මෙයාගේ පරිදිී. අං උත්තරේ ගත්ත නෑ මං ඒගමන්ම හදන අරේ දා හතරක් වෙනකි. මේ බලන් දාහතරක් නං දෙක ගුණකිරීම හතන් විසි දෙක ගුණකිරීම මම දාහතර එකවරලියන්නේ නැතුව දාහතර වෙනුවඩලියනවා හත් වරක් දෙක කියලා. හැබැයි ඔබට පේනවා මේ අවස්ථා දෙකේදී මේ දෙක ගුණකිරීම හතැන් විසි දෙක ගුණකිරීම හත කියන එක මුල් එකෙත්තියෙනවා දෙවිනිී කෙත්තිය. අරේ හතක්වැෙනිය කෙත්තියෙනවා අරේ ාහතරක්වැෙනිය කෙත්තිය. එහෙම නං ඒකොට සන් එන්නේ එකම උත්තරයයි ඒ තමයි හතලිස් හතර එහෙනම් අරය දාහතරක් වනවෘර්තය පරිදි වෙන්නේ හතලිස් හතර ගුණ කිරීම දෙක. රතු පාටෙන් තිනටික කොටසුලු කරහම හතලිස් සතරයි ඒක දෙකෙන් ගුණ කලාාම අවසා නුත්තරය ලැබෙනවා අසු අටයි. එහෙමනං අරය හතක් වනවෘර්තය පරිදි වගේ අරය දාහතරක් වනවෘතය පරිදි දෙගුණයක් වෙනවා. හතරවෙනි ගණන අමාරි සතුව වතුරබෝතල් දෙකක් තිබේ ඇය ඉන් එකකින් හතෙන් තුනක් පානය කර මුලින් තිබුණක් වතුරබෝතල් දෙකක් ඒ කියන්නේ එකක දෙකක් ඒ එකකින් හතෙන් තුනක් පාවිච්චි කර පානයළ කොටස හතෙන් තුනයි. දැන් එතකොට ඉතිරි කොටසවීම සඳහාපිත් දෙකෙන් හතෙන්තුන අඩු කරඩෝනේ මේ අඩුකර ගැනීම පහසුව සඳහා මම මේ සම්පූර්ණ දෙකෙන් එකක් හතෙන් පංගු කරගන්න. එකක් කියන්නේ හතෙන් පංගු හතක්. ඊට පස්සේ ඒ හතෙන් හතෙන් හතැෙන්තුන අඩුගන්න. එතකොට අර සම්පූර්ණයක එහෙමමයි හත හත හතෙන් තුන ගිහාම අවසාන පිළිතුර වෙන්න හතෙන් හතර ඔට මේ ගාන මීට වඩ වෙනස් ක්‍රම ඔල්ට ඔන් අ හදන්න බොලුවන් අංහිතනා නේවිදිහයට හදනය එක පහසුයි කියලා. පාලොස්වනි ගණන පාසැලක දහශවණය සිසුන්ගෙන් පහෙන් දෙකක් චිත්‍රද. හතරෙන්ෙ එකක් නැටුම් ද හදාාරතති. එම විෂයන් දෙක හදාරණ සිසුන් ගණන විසි හයක් නම් පන්තියේ සිටින මුොලු සිසුන් ගණන වන්නේ. එතකොට ඉහත එක් විෂයක් පත් හදාාරණ සිසුන්න ඉන්නවා පහෙන් දෙකක් චිත්‍ර හතරेंगे එකක් නැටුම් මේ දෙක එකතු කරාම අපට එනවා විස්සෙ දහතුුණා. ඒ කියන්නේ පන්තියේ ළමයිඉගෙන් විස්සෙන් දහතුනක කොටසක් හදාරන්නේ එක්කො චිත්‍ර එ නැටුම් මේ දෙකෙන් කෝකාරය එකක් දැන්නතකොට මේ ගාන කියනවා මේ විෂයන් දෙ දෙෙන් කෝකාරය එකක් හදාරන ළමයි විසිහය දෙෙනෙක් කිල්වවා. එහෙනම් විස්සෙන් දහතුනෙෙන් පෙන්නන්නේ විසිහය දෙනෙක්ව විස්සෙන් දහතුනෙන් පෙන්නන්නේ විසිහය දෙෙනෙක්ව එහෙනම් අපට පුළුවන්ෙන් විස්සෙන් එකක්. ුත් දහතුනක් විසි හ යිනං විස්සෙන් පංගු එකක් හොයා ගන්න පුළුවන් ඒ කියන්නේ විසිය දහතුනෙන් බෙදන්න විස්ස එකක් කියන්නේ දෙන්න विස එකක් කියන්න දෙන්න න පන්තියේ සිටින මුළල් සසිසුගාන කියන විස්ස විසක් විස්සෙන් විශ්ස හදාගන්න පුළුවන්ගට දෙවරක් විස්ස විස එකක් කියने देखයි න විස විසක් කියने මෙ විසිගුඩයක් ඒ කියන්නේ හතලයි පන්තියේ සිටිනවා ළමයින් දාසේවෙනනි ගාන මිනිසක් ඉඩමකින් තුනෙන් එකක් බිරිතටවෙන් කරදී ඉතිරියෙන් හතරෙන් එකක් විකුණුේ ලිකුණු කොටස මුලු ඉඩමෙන් කොපම කොටසක්ද. ඉඩං අපට ඉඩමක් බෙදීමක් ගැන කියන්නේ මෙහෙම අපට හරි හරයි ්‍රජකෝ නාාශ්‍ර සමතයතුරස්ස්‍ර ඩම් හම්බවෙනවා බොහොම කලා තුරකින් ඒ කොහොම වනත් අපි අපේගානය පහසුවට මේ විදිට රිජකෝනා ස්ත්‍රේජිංක් සම්පූර්ණ ඉඩම පෙන්ඩුම් කරනවා. දැන් අපට පුළුවන් ඉඩම තුනට බෙදලා එක පංගුවක් ඔන්න බිරිඳගේ නමට ලියලා දෙනවා. ඔන්න ඉඩම බෙදුව තුනට මෙන්න මේ කොටස දුන්නා බිරිඳට. ඔන්න ඉඩම තුනෙන් එකක් බිරිඳට දුන්න. දැන් ඉතුරු වෙලා තියෙනවා තව තුනෙෙන් පංගු දෙකක්. න එකක් බිරිට වෙන් කර පසු ඉතිරි වූ කොටස සම්පූර්ණයකෙන් තුනෙ එකක් අඩු කරන්්ඩ උත්තරය තුනෙන් දෙකයි මෙතන සම්පර්ණය කොන්න ඔබට තුනෙන් තුන කරගන්න පුලුවන් තුනෙන් තුනෙෙන් තුනෙ එකක් අඩු කරහම තුනෙන් දෙකයි ඊළඟට කරන්නේ ඒ තුනෙන් දෙකෙන් හතර එකක් වි විකුණන්ඩ බලාපොරොත්තු ව පෙන් කරදිී ඉතිරියෙන් හතරෙන් එකක් විකිණ තකට . ඉතුරවෙලා තියනෙ තුනෙන් දෙකයි ඒකෙන් හතරෙන් එකක් තමයි විගුණන්නේ දැන් බලන්ඩ තුනෙන් දෙකෙන් හතරෙන් එකක් රප සටහන බලන්ඩ මෙන්න ඉතුරුවෙලා තියනෙන තුනෙෙන් දෙක ඒකෙන් හතරෙන් පංගුවත්තමයි විකුණන්නේ හතරට බෙදිල නැත නිසා අපි මේක සමානව හතරට බෙදාගම් ඔන්න අර ඉතුරු වෙලා තියෙන මගේ රූපෙනිල් පාටිින් තියන කොටස හතරට බෙදුුණ ඒයි එකක් අපි දැන් විකුණනවා මේ කහ පාටින් තියෙන්නේ විකුණකු කොටස න්න විකුණු කොටස දැන් අපෙන් හනවා විකුණ කොටස ඉඩමෙන් කොපමන කොට සද කියල බට මේ රූපේ බැලු හම පේනවා මුල් ලිඩමෙන්න් හයෙන් පංගුවක් තමයි විකුණල තියෙන්නේ එනං අපි බලමු ගාන හදන්න කොහොමද තුනෙන් දෙකෙන් හතරෙන් එකයි අල්නෑන්න ගුණ කිරීම කළ සුළු කරා තුනෙන් දෙක ගුණ කිරීම හතරෙන් එක කියන්නේ හාය එකයි එනං විකුණූ කොටස හයයි එකයි හත්වෙනි ගන්න. ්‍රමුටන් ගොඩකින් පහැන් එකක් විකිනීමටද. තුනෙන් දෙකක් හිතවතුන් අතර බෙදාදීමටද වෙන් කර ඉතිරිය කෑමට ගන්නා ලදී කෑමට ගන්නා ලද කොටස මුළු රමුටන් ගොඩෙන් කොපමන බාගයක්ද. මුළු රමුටන් ගොඩෙන් පහැෙන් එකක් විපුුණනවා තුනෙන් දෙකක් හිතවතුන්ට දෙනවා. හන අපි බලමු මේ වැඩ දෙකටං මේ වැඩ දෙකෙන් මොකක් හරේකට ගන්න රමුටන් ප්‍රමාණය කොච්චල මේ දෙකක් කවුරගත්ත හැකි. එකට තුනෙන් දෙක් එක්කව් කරන්න හරය සමාන නෑ කුඩාපදුගුණාකාරය පහළවයි පහ එකයි කියන්නේ පහළවෙන් තුනක් තුනෙන් දෙකයි කියන්නේ පහලවෙන් අන් දහයක් එකව කරම පහළවෙන් දහ තුනයි. දැන් එතකොට ඉතුරුටික තමයි කෑමට ගත්ත. දැන්හිෙනම් පහළවෙන් දහ තුනක් විකුණන්ඩයි හිතව තුන්ට දෙින් ඩයි ගත්තාම ඉතුරු කොට සබලන්ඩ පුළුවන්ග අපට මුළු. රටං ගොඩෙන් අර පහළවෙෙන් දහතුන අඩු කිරීම එක සම්පූර්ණය එකෙන් පහළවෙෙන් දහතුන අඩු කරන්ඩ ඔ පහස්සුවට මම එක වෙනුවට අරන්තියනව පහළවෙෙන් ප පහළව පහළවෙෙන් පහළවෙෙන් දහතුනා කඩු කර හම පිළිතුර පහළවෙෙන් දෙකයි කෑමටගත් කොටස මුළු රපුටං ගොඩෙන් පහළවෙෙන් දෙකයි ටවෙනි න්න දිගසටිමට පහත්ද පසටමීටර් එකක්ද වන පිවා රිජිකෝන්‍රේ ස්කවූ විකරර්ණයේ දිග පලමු සනිිකර්ශනයට දැක්වෙන පිළිතුර වන්නේ දැන් ඔබට මේ රූපේ දැක්කාම මේ ස්කව් විකරණය දිග හොයන්ඩ එකවරම මතක් වෙන්න්න ඕන අපට මෙවැනි දේට උදව් කරනේ පැරණි ගනි තක් යකින්න්න ඒ තමයි පයිතගරස් බලන්න්න මෙතැන් රජකෝනී ත්‍රිකෝනයක් තියෙනවා එකේ ද තුනින් දෙකක් දන්නවා එහෙනම් අපට පයිතගර්ස්ගේ සහයෙන් ඉතිරිපාදය දිග ස්ොයාගන්න පුළො. මෙන්න පයිතකර සම්බන්ධය ලෙව්වා. කරණය වර්ගය ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුවට සමාන වෙනවා. ස්SRර් වර්ගය ධන ආකිව් වර්ගය සමානවෙනවා Sස් කිව්වර්ගීට. එතකොට මේවෙන් වට පට සංක්‍ය ආදේශකරය ස්සාර් වර්ගය කියන ස්සාර් කියන පහයි පහේ වර්ගය කිව්වාර් කියන එකයි එකේ වර්ගය. එකතු කලාම සමාන වවා ස්ක වර්ගට හෙමනං ස්ක වර්ග කියන්න විසි පහයකයි විසි හයයි දැන් එහෙමනං අපට ස්ක වර්ගේ විසිහය නිසා එක ස්කව මනතං ස්ක පාදේ දිග වෙන්නේ විසිහයේ වර්ග මූලේ දැන් අපට ඔන්න විසිහයේ වර්ග මූලය සෙවීමට අවස්ථාවක් ලැබෙනවා අපි පළවෙනිසාන්න ිකර්ශණයට ගණ්ඩ බලම් මේ බලන් පර් පහයි පහයි දසම එකේ මොකද විසි හය කියන එක විසි පහට ඉතා ආසන්න. ලඟම තියෙන පපුර්ණ සංඛ්‍යයා. එහෙමනං මේකේ පලවෙනි සංනිිකර්ශණයක් වැඩිය ඇතට අන්ඩු විදිහක් නෑ. පහේවර්ග සි පහයි එහමන ලඟම තියෙන ගාන තමයි ළඟගාන පහයි දසම එක. පහයි දසම කියේ වර්ග වෙන්නේ විසි හයයි දසම බින්දුවයි එක ඒකත් විසි හයට උගෝවාක් ළංඟයි එහමනට. හසුවවෙම කියන්න පුළුවන් විසිහයි වර්ගමූලය පළමු සනිිකර්ශනයට පහයි දසව එකයි කියල. එහෙම නම් මේකේ ස්ක්පාදයේ දිග සන්ටිමීටර් පහයි දශම එකයි. දහ නම වෙදි ගණන සුළු කරන්න තියෙන්නේ මිශ්‍ර සංක්‍යාවක් බෙදන්න තියෙනවා බාගයකින්. බාගයක් එක නමුත් බෙදී මේේදී මිශ්්‍ර සංඛ්‍යාතියාගන්න නෑ අපි පාලමු කාර්යවෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව විශම භාගයක් කරගන්න ඒ විශම භාගයක් කරන්නේ හරෙන් ගුණ කරනවා පවර්ණ සංක්‍යාව ලලාවය එකතුකර හතර වක් එක හතරයි එකක් ආත එකතුවෙනවා හතරයි එකයි පායි හතරෙන් පහයි මං ඒක මන්තාව වැඩක් කරනවා බෙදීම ගුණ කිරීම කර ැ බෙදීම ගුණ රීම කළත් අපි ඒත් සමගම තවත්දයක් කරන්න ඕනේ එම ලකුණට පසුව ළඟම එන භාගය උඩයට මාරු කරනවා අපඒකට කියනවා එම භාගයේ පරස්පරය ගන්නු අයි කියල. භාගයකින් බෙදීම සමාන වෙනවා එම භාගයේ පරස්පරයෙන් ගුණ කිරීමට. එහම නම් බෙදීම ගුණ කිරීම වුණා හයන් පහේ පරස්පරය පහෙන් හයයි. ඔන්න මේක තමයි අපි නිහට හදන ගාන වෙන්නේ දැ බෙදීමේ ගානක් නෙමයි අපි ඒ එක ගුණ කිරීමේ ගණනක් බවට පරිවර්තනය කරගනයි තියන්නේ. ලේසිම හැදි හැකි මේකෙ දිනන් කොහමද පොදු සාධකයින් කරන්න කියන එක කියලම් කරන්න පහට පහේවා එකයි පහට පහේවා එකයි. ලබේ හරේ පහ කියන පොදු සාධක අයින් කර හතරයි හයයි දෙකම දෙකින් බෙදෙනවා දෙක කියන පොදු සාධක අපට අයි කරන්න පුළුවන් දෙකෙන් බෙදන්න හතරට දෙකේවත් දෙයි යට දෙකේවා තුනයි ඒ අනුව අවසා නඋත්තරේ ලැබෙනවා දෙකෙන් තුනයි කියලා නමුත් විභාගයකද අපට මේ පිළිතුර ප්‍රමාණවත් වෙන්නේ නෑ මෙවැනි අවස්ථාවලද අපි මේ විෂම භාගයක් මේ මිශ්‍ර සංඛ්‍යාවක් කරලතියන් ඕනේ තුනට දෙකේ ඒවා එකයි තව එකක් ඉතිරේ එකයි දෙකෙන් එක තමයි මේ බෙදීමේ ගානේ අවසාන පිළිතුර විසිවෙනිග सेන්ටිමීටර් හතක් වනවෘර්තයක පරිදිය හතලිස් හතරක් නම් පරිදි විසි දෙකක් වනවෘර්තය කාරය අර ආරනං පරිදි දෙකයි පයා අරය හතක් වනවෘර්තය පරිදි දෙක ගුණ කිරීම හතෙන් විසි දෙක ගුණ කිරීම හත හතලිස් සතරයි මේ බලන්ඩ මේක වෙනදී අරය හතයි නං පරිදිය හතලස් හතරයි දාහතරයින්න දා හතර කියන්නේ හතේව දෙකක් එතකොට පරිදි වෙනවා හතලි සතරේවා දෙකක් ඒ කියන අසු අටක් අපි මෙවැනි මේ සම්බන්ධය මීට පෙර ගණනක සාකච්ඡා කර දෙගුණයක් වෙලා කියල් බලඩ අරය විසිය එකයිනම් එක කියන හත වගේ තුංගුණයක් නම් අරය පරිදි හතලි සතරවාගේ තුංගුණයක් වෙනවා ඒ කියන එක සියතිස් දෙකයි දැන් අපි බලමු අරය විසි දෙක් වඋනත් මොකද වෙන්නේ කිය මේ සම්බන්ධයමයි. අරය හතනම් පරිදි හතලි සතරයි මෙතන තියෙන්නේ පරිදි හතලි සතරෙන් බාගෙ වෙලා. පරිතිය හතලිත් සතරෙන් බාග වෙනකොට අරයත් බාගිවෙන්න ඕනේ හතලිත් සතරෙන් බාගෙ විසි දෙකයි එහෙනම් අරය වෙන්නේ හතෙම් බාග. හතෙන් බාගය වෙන්නේ තුනයි දශම පහයි එනම් මේ විසිවෙනි ගානය උත්තරය තුනයි දශම පහයි. මේ මෙහම නැතුව සූත්‍රයෙන් හොයන්න පුළුවන් පරිදි විසි දෙකනම් අරේ කියද කියලා මම මේ ගානේ තොරතුරු දීල තියෙන තොරතුරු උදව් කරගෙන තමයි මේ උත්තරය ලබා ගත්තේ. අමකොඩකින් පහෙන් දෙකක් කොටසක් නරක්වීම නිසා ඉවත් කරන ලදි ඉතිරි වූ අම ගෙඩි ගැන හැත්ත දෙකක් නම් නරක්වීම නිසා ඉවත් කළ අඹ ගෙඩි ගණන වන්නේ. එතකොට පහෙන්න් දෙහෙක කොටසක් නරක් වෙලා ඔන්න ගොඩෙන් අපි නරක් වුණොටික අයින්කරමු ඉතිරි වෙලා තියෙනවා පහෙෙන් තුනක් මංහිතනවා මේක දැංගොබට එකෙන් පහෙන්ද දෙකඩු කරන විදිහ දන්නව ඇති කියලා අපි මේ වැනි ගණන් කීපයක් හැදදු එක වෙනුවට අපට මේ වෙලාවේ ගන්න පුළුවන් පහ 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 පහෙන් දෙකක් කඩුගල හම උත්තරේ වෙන්න පහෙෙන් තුනයි. මෙන්න ඉතිරි වූ කොටස මේ පහෙන් තුනේ තමයි තියෙන්නේ ගෙඩි හැත්ත දෙක්. පහෙම පංගු තුනක් ගෙඩි හැත්ත දෙකයි. pang එකක් හන්න pul tun හ ු එකක් කියන්නේ හැත්ත දෙක තුනෙෙන් බෙ දම විසි හතරයි god paහ එකක් කියන්න විසි හතරයි දැ නම් බලන ganන්න ඒ කිය පහින් දෙේ ගෙි කියයක් තියද කියලබුවහරි පහ එකක් කියන්නහහන් දෙkaක් කියන්නේවිසි හතරේවා දෙක් කියන්නේ ගෙඩී හතලිස් අටක් මේ අම ගොඩේ නරක් වු ගෙරි ගණන හතලිස් අටයි විසි දෙවැනි ගණ දෙකෙ එකතු කිරීම පහැන්තුනෙන් තුනෙන් දෙක මෙතන් ද අපට මතක් ව්ඩෝන අර මෙවැනි ගනන් සුළු කිරීමේ පිළිවෙල සම්මත පිවෙලක් තිබෙන අපකට කියනා බොඩ්මස් පිළි වෙල කෙළෙන්ග්‍රිසි වරහං අල්නයනු බෙදීම් ගුණකිරීම ඊලංඟට එකතු කිරම් සහ අඩු කිරීම. දැන් එතකොට මේක සිංහලෙන් අපි කියනව වන් බෙ ගු දරී කියලා මෙතන මේ එකතු කිරීම කියන එකටයි මේ ම දයන්න පාවිච්චි කරල තියනෙ දන කියලා නමුත් එකතු කිරීම කියන්නේ දන කියන එක නෙ වෙයි අඩු කිරීම කියන එක රන්නනේ වෙයි කොහොම නමුත් කියන්න පුලුවන්ගන්න තමයි ඒ අකුරු දෙක සිංහලකුරු දෙකගේ තෙන්න්ද පාච්චි කල දෙෙන්නේ. ඒ කොහොම වනත් මේක තමයි පිළිවෙල්. එහෙමනං අපේ ගාන තියෙනවා එකතු කිරීමක් සහ අල්නයන්න. අපි මේ දෙකින් මුලින් කළ යුතු ගනිත කර්මය වන්නේ මෙන්න මේ අල්නයන්නෙන් දැක්වන්න කොටස. එහෙමනං අපි මුලින් පහෙන් තුනෙන් තුනෙන් දෙක ගණනය කරගත යුතුයි. දැන් එහෙමනං මේකින් මං ඒ කොටසොන්න ගුණ කිරේ අල්නයන්න ගුණ කිරීම බවට පත්වෙනවා හොනමමුත්තේක ලිින්කරන්ඩෝනේ ඒක නිසා මංන්ගේ කොටස වරහන් ඇතු ලෙදක් වලතියනවා. දැන් එතකොට මේක තමයි හතන ගාන දෙකෙන් එකට එකතු කරඩ පහෙන්තුන තුනෙන් දෙෙකෙන් ගුණ කරනකොට මෙැන තුනට තුන කැපිලයනවා එමනැත්තන් දෙදකම තුුණෙන් බෙදෙනවා එකයි එකයි කියලා එතකොට ඉතුරුුවන්නෙ පහෙන් දෙක දෙකෙන් එකතු කරන්න පහෙන් දෙකක් හරය සමාන නැති නිසා කුඩාබදු ගුණනාාකාරය දෙකේ සහ පහේ දහයයි දහයෙන් පංගු කරනවා දෙකෙන් ලවේ හරේ දෙකම පහෙන්ගුණ කර හම දහයෙන් පහක් වෙනවා පහෙන් දෙක ලවේ හරේ දෙකම දෙකෙන් ගුණ කරනවා එතකොට පහ දහය වෙනවා දෙක හතර වෙනවා එකතු කලාම දහයිෙන් නමයක් එනවා. විසිද් දෙවෙනි ගණනට උත්තරේ දහයිෙන් නමයි. විසිතුන විසි හතර විසි පහ කියන ගණන් තුනටම මේ කොටුව තුළ දැක්වෙන තොරතුරු තමයි පාවිච්ිගල්ල තමයි ඒ ගණන්තුන මහදන්නේ ගමනක මුළුදුරෙන් පහෙන්තුනක් බසයෙන්ද හයෙන් එකක් ත්‍රීරෝධ රථයෙන්ද ඉතිරි දුර පයින්ද ගමන් කිරීමට නුවන් අදහස් කරයි අපේ පළවෙනි ප්‍රශ්නය නුවන් බසයෙන් හෝ ත්‍රීරෝධ රථයෙන් යන දුර මුළුදුරෙන් කොපමන බාගයක්ද මේදක කෝගෙන් හරි හහිකින් ගිය දුර මුල දුරෙන් කොච්චර කියලාහන්නේ එමනම් කරන්න තියෙන්ට පහෙන්තුනට හයෙන් එකතු කරන්නඩුවන්. හරේ සමාන නෑ කණ්ඩ වෙනවා කුඩාබදු ගුණාකාරය තිහයි පහෙන්තුන තතුල් ලෙබාගයක් තිහෙ දහට හයිෙන් එකට තුල් ලබාගය තිහෙක් පහ මේ දෙක් කව්ගරහමේටවා තිහෙන් විසිතුනක්. ඒක තමයි බසයෙන් හෝ ත්‍රීරෝධ රථයෙන් යන දුර ය කොටස ගමනෙන් කොච්චර භාගයක්ද කියන පිළිතුර තමයි තිහෙෙන් විසිතුන්. වි හර වවැනි ගාය හනුව පයින් ය දුර මුළුදුරෙන් කොපමට භාගයක්ද හර බසයනුයි ත්‍රීවිරෝධරතය නුයි ගිහාම ඉතුරු ටිකන පයින්ගිහින්තියෙන් එහෙමනං අපට පුළුවන් මුළුදුර එම නැත්තං මුලුත් දුර ඒකකයක් කියලගත්තොත් එකයි කිය ගත්තොත් ඒකෙන් අ බසයෙන් හෝ දීරෝධ රතයෙන් යන කොටස අඩු කරන්න පුළුවන් එතකොට අපට පුළුවන් පයින් යන කොටසොයාගන්න මුළු දුර ඒකකයෙන් තිහෙෙන් විසිතුනක් අඩු කරඩ තිහෙෙන් තිහෙෙන් එක කියන්නේ තිහෙන් තිෙ කියලාගත්තොත් ෙ තිෙ විසිතුන අඩු කළ හම පිළිතුර වෙන්නේ තිහෙෙන් හතයි ඒක තමයි පයින් යන කොටස. පස්ෙන නුවන් පයින් ජනතුර මීටර් හත්සය නම් ගමනේ මුළු දුරවන්නේ දැ පයින්ගිහින් තියෙන්නේ තිහෙ හතයි ඒත් තිහෙ හතේ තුළ තියෙනවා මීටර් හත්සය තිහෙෙන් හත තුළ තියෙනවා මීටර් හත්සය දැන් එතකොට අපට පහසුවම පුළුවන් තියෙෙන් හතක් කියන්න හත්සය නම් තිහෙ එකක් කියන්නේ කියීද කියලා හොයාගන්න හත්සීය හතෙන් බෙදුව හම පට තියෙන් එකක් හම්බ වෙනවා සයයි කිය ති හතක් හත් සීයයි තිෙ එකක් න සීයයි එහ මනං අපට මුළු දුර හොයන්න පුළුවන් තිෙන් තික් තිෙන් තිහක් කියන්නේ එකක් සීයනං තියක් හොයන්ඩ මේක තිහෙෙන් ගුණගෙනවා එතකොටත් තිහෙන් තිහෙ කියන්නේ තුන්දා දැන් එමනං මේ මීටර් කර ලගත්තොත් ගමනේ මුළු දුරවෙන්න මීටර් තුන්දායි ම මුළුදුර මීටර් තුන්දා හයික කිලෝමීටර් කළොත් ලෝමීටර් තුනයි ඒමනං විසි පස්වවෙනි ගැටළුවට පිළිතුර වෙන්නේ ලෝමීටර් තුනයි හොඳයි ඒමන අපි ගනං විසි පහම සාකච්ඡා කරා මංහිතන ඔබට මේ ගනන් හදා ගැනීමේදී යම් කිසි ගැටලුවක් තිබුණ නං විශේ කරමු අමතක වී මක් තිබුණනං ඒ පිළිබඳ නැවත මතකේ අවධිකරගණ්ඩ මේ වීඩියෝව ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මංහිතනවා ඒ වගේම තමයි ඔබ ඉගෙනගත් ක්‍රමවලට අමතරව තව වෙනත් දෙයක් වෙනත් ක්‍රමයක් වෙනත් විෂය කරුණක් මේ වීඩියෝවෙෙන් ඉගෙනගත්තා නම් යත් ඔබේ දැනුමට එකතු කරගන්න එහෙමනං අපි නැවත මෙවැනිින්ම ඒකක පරීක්ෂණයකින් හම්ුවම. ඉදිරි ඒකක පරීක්ෂණය විදිහට ඔබේ දහයශ්‍රේණය පලවෙනිවාරයට නියමිත හතර පහසහ හය කියන ඒකවලින් නබි ඒ පරීක්ෂණය ඊළඟට සකස් වෙනවා. එම ඒකක පරීක්ෂණයටත් ඔබ මේ වගේම, පිළිතුරු සපයන්න ඒ දිත් අපට ඔබට ගැටලු ඇතිවෙනේවා විග්‍රහකිරීම සඳමවැෙන වීඩියෝ ක්නිපුත් කරන්න බලාපොරත්ව වෙනවා ඒවා පරිශේල්නය කරමින් ඔබේ ගනිත දැනුම වර්ධනය කරගන ඔබේ අනාගතය නිවැරදි මාර්ගයට ගන්න අපේ මේ උත්සාහය දායක කරගන්න කියන ඉල්ලීම සමඟ වීඩියුව අආවසන් කරනවා බට ආයුබෝුවන්.